සඳුදා දහවල් අභාවර ප්‍රාප්ත වූ මහාචාර්ය වෛද්‍ය කාලු ෆොන්සේකාගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත පරිදි පැය 8ක් තුල සිදු කිරීමට ඔහුගේ ඥාතීන් පියවරගෙන තිබුණා. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ආරාධනා නොකර පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වය ඇතිව පැය 8ක් තුල රාගම වෛද්‍ය පීඨයට සිය දේහය බාර දෙන ලෙස එතුමන් කළ ඉල්ලීම ඒ ලෙස මිටු වුණා. සම සමාජ පක්ෂ ක්‍රියාකාරක වූ කාලු ෆොන්සේකා මහාචාර්යවරයාගේ තවත් ඉල්ලීමක් වූයේ තමන්ගේ දේහය තම මතවාදය වෙනුවෙන් තුෂර්ටයකින් හා සුදු කලිසමකින් සරසන ලෙසයි. එම ඉල්ලීමද ඉටු කර තිබූ අතර රාගම වෛද්‍ය පීඨයට එක් වූ විශාල පිරිසක් මෙන මෘතදේහය ඇතුළට රැගෙන ගියා. මහාචාර්ය කාලු ෆොන්සේකා යනු මෙතන සම්ප්‍රදායික වෛද්‍යවරයාගේ භූමිකාව අතික්‍රමණය කළ විශිෂ්ට මිනිසෙක්. වෛද්‍ය විද්‍යාවදී හෝ අතිදක්ෂ වෛද්‍ය සිසුවෙක් වූ බව ප්‍රකටයි. ඉතින් මෙරට වෛද්‍යවරු දහස් ගණනකට මූලික වෛද්‍ය අධ්‍යාපනය ලබා දුන් විශිෂ්ටතම ගුරුවරයෙකු දුනා. කොළඹ වෛද්‍ය පීඨයේ බෞද්ධ වේදේ පිළිබඳ මහාචාර්ය ධූරයත්, කැලණිය වෛද්‍ය පීඨයේ බෞද්ධ වේදේ පිළිබඳ මහාචාර්ය ධූරයත් සහ පීඨාධිපති ධූරය හෙබූ මහාචාර්ය කාලු ෆොන්සේකා දක්ෂ පරිපාලකයෙකු දුනා. එතුමන්ගේ ඉගැන්වීමේ ශෛලිය කෙතරම් ආකර්ෂණීය වුණාද කියතොත් බොහෝ වෛද්‍යවරුන් එතුමන්ගේ උගද්දේ අදට සිහිපත් කරන්නේ මහත් ආදරයෙන්. සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකුගේ හතරස් කොටුවෙන් ඔබ්බටගේ මහාචාර්ය කාලු ෆොන්සේකා දක්ෂ සෞන්දර්යවාදියෙකු වුණා. දනන්තුඩ රැවුදුන් අර්ථවත් මිහිරි ගීත රසක් එතුමා අතින් නිර්මාණය වී තිබෙනවා. මහාචාර්ය කාලු ෆොන්සේකාගේ ලේඛන කාර්යය වෛද්‍ය විද්‍යාවට සීමා වී තිබුණේ නැහැ. කලාව, ආගම, දේශපාලනය, සමාජ විද්‍යාව සහ දර්ශනය පිළිබඳ ලිපි ලේඛන රැසක් ලියා ඇති එතුමා විශිෂ්ට ලේඛකයෙකුද වෙනවා. බුදුදහම දර්ශනයක් ලෙස අගය කරන එතුමා විශිෂ්ට ගණයේ මිනිසෙකුද වෙනවා. එතුමාගෙන් උපකාරයක් අපේක්ෂා කරන ඕනෑම තරාතිරම පුද්ගලයෙකුට හැකියක් පමණින් සේවය කිරීමට තරම් කාරුණික බවින් හා මිනිසත්කමින් එතුමා පොහොසත්. මහාචාර්ය කාලු ෆොන්සේකාගේ නම මිනිසුන්ගේ මතකයේ හැමදාමත් රැඳී ඇත්තේ ඔහු දොස්තරයෙක් වීම නිසාම නෙමෙයි. එකල තමා ළඟට එන කොයි කාටුවත් නොමිලේ ප්‍රතිකාර කළ මානව හිතවාදී දොස්තරවරයෙකු ලෙස ඔහු වෛද්‍ය වෘත්තියේ ගරු සම්භාවන ලක් වුණා. මිනිසුන් අතර කාලෝ යන නාමය ප්‍රසිද්ධ වීම ඊටත් වඩා බොහෝ හේතු තිබුණා. ඔහු ප්‍රකට ගීත රචකයෙක්, සාහිත්‍යවේදියෙක්, කලාව සාහිත්‍ය අරබයා ප්‍රකට දේශකන පවත්වනායෙක්, සමාජ ක්‍රියාකාරකයෙක්, හේතුවාදියෙකු වූ ඔහු ලංකා සම සමාජ පක්ෂයේ කැපී පෙනුණු චරිතයක්. ආගමික විශ්වාසය අනුව මිනිසුන් ගිනි පෑගීම මිත්‍යා බව ඔප්පු කරන්නට ඔහුගේ නොවී ගිනි පෑගුවා. යක්ෂ භූත ප්‍රේත කොඩිවින අණවින ඔප්පු කරන්න නම් රුපියල් ලක්ෂ 10ක් දෙන බවට ඔට්ටුවක් ඇල්ලුවා. ඒත් ඔහුගේ අභියෝගය පිළිගන්නට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. දැන් සෑම මංගල උත්සවයකදීම මනාලිවල පිටත් වෙද්දී ගැයෙන රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ යන හැඟුම්මර ගීතය ඇතුළු මතකේ රැඳෙන ගීත රසක රචකයා වුණේ ඔහු. ප්‍රකට දේශක දුව ඔහු කොළඹ පොත් එළි දක්වන උත්සවවලට කාට කාටත් නැතුවම බැර චරිතයක් වුණා. හාස්‍ය මුසු නිවුණු ස්වරයකින් කරන ඔහුගේ දේශන අසන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කළා. සම සමාජ පක්ෂයේ ප්‍රකට ක්‍රියාකාරකයෙකු ඔහු සිය බෑනා වූ විජය කුමාරතුංග මහජන පක්ෂයේ පිහිට වූ පසු එම පක්ෂයට උපකාර කළා. බොහෝ තැන්වල නම කියවුණු මහාචාර්ය කාලු ෆොන්සේකා අවසන් වරට රටේ ප්‍රකට වුණේ ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පුටුට පත්වීමෙන් පසු. එහිදී සයිටම් සරසවයට එරෙහිගෙන ගිය අරගලය කැපී පෙනුණා. 2017 ඔහු වෛද්‍ය සභා සභාපතිතුමා සමුදුන් මොහොතේ ඔහුගේ ගෝලයෝ තම ගුරුවරයා වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් සූදානම් කළත් කාලු ෆොන්සේකා මහතා උත්සවයට අකමැති වීම නිසා එය අත්හැර දැමුණා. වෛද්‍ය සභා සභාපති ධූරයට සමුදී නිවසට ගිය කාලු ෆොන්සේකා පසුගිය දිනක රෝගාතුර වුණා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි ඔහු ඉල්ලා සිටියේ තමා නිවසට රැගෙන යන ලෙසයි. සිය බිරියත් දුවත් පුතාත් වෛද්‍ය චන්දනාතපත්තුත් තමන් ළඟට කැඳවූ කාලු ෆොන්සේකා තම අවසන් කැමැත්ත ප්‍රකාශයට පත් කළා. තම අවසන් කැමැත්තට බිරිය අකමැති වනු ඇති බව කී මහාචාර්යවරයා තමා මියගිය පසුව අවමංගල උත්සවයක් නොපවත්වා රතු වැඳුමක් අන්දවා හැකි ඉක්මනින් මෘතදේහය වෛද්‍ය විද්‍යාවට පාර දෙන ලෙස දන්වා සිටියා. හේතුවාදියෙකු නිසාම ඔහුගේ අවසන් ඉල්ලීම වී තිබුණේ විප්ලවවාදියෙකු ලෙස රතු වැඳුමින් සැරසී අවසන් ගමන් යන්නටයි. එම ඉල්ලීම අනුව මහාචාර්ය කාලු ෆොන්සේකාගේ දේහය දෙවනිදා පස්වරුවේම වෛද්‍ය පීඨයට පාර දෙන ලැබුවා. මෙම අපිදාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.